අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා sllvtech.com එක වෙත. මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Android දුරකථනය පාවිච්චි කරලා කොහොමද ඔයාලගේ ලැප්ටොප් පරිගණකය අන්තර්ජාල පහසුකම් නොමැතිව කන්ට්‍රෝල් කරන්න කියලා. එතකොට මේ සඳහා අපිට පාවිච්චි කරන්න වෙනවා මොදුකාංග දෙකක්. එකක් Android දුරකථනය සඳහා පාවිච්චි කරන ඇප් එක, අනිත් එක ඔයාලගේ ලැප්ටොප් පරිගණකය සඳහා පාවිච්චි කරන මොදුකාංගය. එතකොට ලැප්ටොප් පරිගණකය සඳහා පාවිච්චි කරන මුදුකාංගය තමයි VN කියලා කියන්නේ. මෙන්න මේ මුදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න මම පහල ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට ලයිසන් කී එකත් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරලා පරිගණකයට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා ඔයාලගේ ලැප්ටොප් එක සහ Android දුරකථනය හොට්ස්පොට් එකට හරි එකම Wi-Fi කනෙක්ෂන් එකට කනෙක්ට් කරගන්න. එහෙම කනෙක්ට් කරගත්තට පස්සේ Android දුරකථනය සඳහා පාවිච්චි කරන මුදුකාංගය මම මොකක්ද කියලා පෙන්නන්නම්. එකක් VNC කියලා ඔයාලට Play Store එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ VNC Viva Remote Desktop කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලගේ. ගාබයි ෆයිල් සොෆ්ට්වෙයාර් එකක් මේක. ඊට පස්සේ ඔයාලගේ VNC සොෆ්ට්වෙයාර් එකේ ඔයාලගේ IP address එක පාවිච්චි කරන්න වෙනවා. මේ දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න එතකොට මෙන්න මෙහෙම open වෙයි. ඊට පස්සේ ඔයාලට මේ දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න මෙන්න මේ මෙතන තියෙන IP එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මේ සඳහා account එකක් හදාගන්න ඕනේ. يعني ඔයාලගේ laptop එකට password එකක් දාගන්න ඕනේ VNC කියන software එකට. ඒ password එක හදාගන්න මෙතන more කියන තැන click කරලා options වලට යන්න. use and permission වලට ගිහිල්ලා scan user කෙනෙකුට double click කරලා ඔයාලට පුළුවන් මේකේ password එකක් type කරන්න. පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ Android දුරකථනයේ මෙන්න මේ plus mark එක මෙතන මේ තියෙන බටන් එක උඩ click කරලා අර IP address එක ඔයාලට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ VNC software එකේ තියෙන IP address එක. දැන් මගේ නම් මෙන්න මේ IP address එක වැඩි කරන්නේ. ඒ කියන්නේ මගේ පරිගණකයට default වෙන IP address එක මම පාවිච්චි කරනවා. මේ 192 168 8 100 කියන එක.
ක්‍රියේට් කරන්න තියෙනවාට. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරන්න. ඔයාලා අර එන්ටර් කරපු පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෝල්ට ගිහිල්ලා ඒකේ ඔප්ෂන් වලට ගිහිල්ලා අර අපි එන්ටර් කරපු පාස්වර්ඩ් එක කන්ටිනියු කරන්න. දුරකථනය වාට මේක පාවිච්චි කරද්දි මෙහෙම කියන්නේ නැහැ. වාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වාට මේක ගැන ගැටලුවක් ඇති වුණොත් එහෙම පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලයිසන් එක ඒකත් එක්ක මම පහල දාලා තියෙනවා. එතකොට sletech.com එකත් එක්ක දිගටම රැඳෙන්න අපේ අනිකුත් unlock TM එක කරන වීඩියෝස් වලට බලන්න පුළුවන්. එන්න මොනවාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.